Terus saya bilang, anaknya kembali, mungkin mau bilang, kita bayar, dia tanda jahat sih, terus tempat koyu pun tak, bagi alu eksami, and of course, jadi recent submission ini penuh kerana, tawap langkawi sama hara, tanda jahat itu ingin, prosesnya karena ini interview kerana, mau canda yang nampak katakan orang tepa, berokku mahoru, kata balat ini, pak, over the, kita rapi kita mihilan tiada, kalau benda ini pertanyaan ini nak dino, tawap canda rejecter, dia kat over the, ikut tukar kerana puluhan orang, dia kerana muka tu bukanlah ada pelajaran, thank you. Harusnya mata dengarkan dulu ni, apabila me usah setiap higher education pelibat de tiada mesangkal pe muka tergila. Basically me putkiri tu, hari kian. Dan awak itu berat kalian tu, kami dekka me bidangnya bisyudjal angka otte endu usah kerana kute berat kalau pelibela eva naga tu, itu ikan mangsa ni apre luku ada yang mak netuna eva game berat kalian tu angka ikan ikan beru pelibela yang disitu. Ikan nawat tala apik komode datang setiye de apik angka PPA ke visin, ia mulai ke awam kerana na hodai ke. Ia sedaha, niti virudhi leh sir. Pelabuhan sih laba kerana nanda, wahan permit desi visi hatar. Apake tax muda, apane naibatul laba ada yang nak katetu kerana leh sir ilasik. Anitte ke tamai accountability, balai beda hai. Yaitu teh, pelabuhan yang enna tiapenna u pratipati prakash. Ini tak pih mat awat pramada kiri matuli. Pelabuhan pratipatiya nanti bawa prakash leh patte. Ia sedaha pelabuhan visi. Jangan tahu apa yang terjadi dengan samudhi muka. Apik jangan tahu apa yang kita pilih minyak medieval kerana apa? Obah, esok anda dapat kandil apa?
ඒක තමයි අපි අතර තියෙන සමාජ ගිවිස. අපි ඒ අර්ථයෙන් අපි ඡන්ද නොදුන්නා. මේ ඡන්දේ තියෙන්නේ දේශපාලන ව්‍යාපාර සහ පුරවැසිය අතර ඇති වෙන සමාජ ගිවිසුම. ඡන්දදායකයාගේ වගකීම කතර ගහලා ඉවරයි. මේක පාර්ශ්වය. දෙවනි පාර්ශ්වය අර දෙනලද ඒකඟතාවයන්ට වගවීම ආණ්ඩු පාර්ශ්වය. නෑ අපිට මෙවරන මොකද්ද? අර ජනතාව අපිට ඡන්ද දීලා බලයට පත් කරනකොට අපි දෙනලද ඒකඟතාවයන්ට වගවීම අපේ වග. හැබැයි අපේ රටේ දේශපාලකයන් තුලවත් මම හිතන්නේ පොදු ජනතාව තුලවත් එහෙම වගවීමක් ගැන සඳහනක් ඕනතරම් විශේෂ ප්‍රකාශන කියලා තියෙන දේශපාලන ජනාධිපතිතුරු කියලා තියෙනවා. ඔය නැතිවරණ ප්‍රකාශන ඒ කාලෙට කියනේ වන් ඔය කරන්න නෙවෙයි කොහොමද මහින්ද කිව්වොත් ඔය ඡන්ද කාලේ කියන එක වගවීම. ඒ නිසා පළමුකොටම අපේ රටේ රාජ්‍යාන්තර වගවීම හදන්න දේශපාලන වගවීම. ඒ මිසක් තියෙනවා. පාස්කු ප්‍රහාර පිළිබඳ කවුද වගවීම? දේශපාලන නඩු තීන්දුවකට ලබා දුන්නා. පාස්කු ප්‍රහාර වළක්වා ගැනීම සඳහා මේ වෙලාවේ සේනාධිනායකයෙක් හැටියට ආරක්ෂා භාර අමාත්‍යවරයෙක් හැටියට තමන්ගේ වගකීම නිසි පරිදි ඉටු කරේ නැහැ කියලා නිලින 100ක වන්තියක් දෙවත්ත ජනාධිපතිවරයා වගවීම ස්ථාපිත කරන වක්තු පාර. ඒ වගේම තව නඩු තීන්දුවක් ආවා. මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැස්සි රාජපක්ෂ, ඩී.බී. ජයසුන්දර, අදිත්‍යමත් පබ්‍රාල් ඇතුළු කණ්ඩායම් ජනතාවට වගවෙන්න ඕන මොකටද? ආර්ථික නිසි පරිදි කළමනාකරණය කිරීමේ ඉදිරියට ගෙන යන වගවීමක්. හැබැයි ඔවුන් වගකීම ඉටු කරේ නැහැ කියලා දේශපාලකරණය වර්ධි කරව කොට පත් නැහැ. එනිසා අපිට ප්‍රධාන නඩු තීන්දුව දෙකක් තිබෙනවා. මේ දේශපාලකයා මොනතරම් ප්‍රමාණයට මහජනයට වගවෙන්න ඕන? මහජනයාගේ ආරක්ෂාව පිළිබඳ වගවීමක් තියෙනවා ජනාධිපතිවරේ. ආර්ථික විදවැටන නොදී පවත්වා ගන්න පිළිබඳ වගවීමක් තියෙනවා ජනාධිපති. හැබැයි ශේෂ්ඨාධිකරණ තීන්දුව දෙකක් නොලැබෙන්නේ මම හිතන්නේ කවුරුත් මේක වගවීමක් ලෙස සැලකුවා. එනිසා පළමුකොටම දේශපාලකයා වගවෙන්න. ඊළඟ ඕම කිනා මතමන්ට තියෙන කාර්යතම වගකීම් අතපසුදා ගන්න බැහැ. අපේ රට කිසිකට වගකීම් දෙන්නේ නැතුව. එනිසා අපේ ආණ්ඩුවක දෙනම් නිශ්චිත පරිදි ආයතන ඉපදෙ නිශ්චිත පරිදි මේ දෙන විහුව ඇතුලේ වග කියන කෙනා ඒකට වග වෙන්න ඕන. ඒකට වග නොවෙන ඕන. නිතවත් වෙන ක්‍රියාමාර්ග ඔය හැම ආයතනයකම රෙගුලාසියකට සදාන් විදිහට අපි ක්‍රියාත්මක වෙනවා. ඊළඟ ප්‍රතිපත්ති ප්‍රකාශන පිළිබඳ ප්‍රශ්නේ. ඒකත් ඇත්ත. ඒ කියන්නේ අපේ ප්‍රතිපත්තියෙන් අපිට වඩා වෙනා එක කියන්නේ. මෙහිම තියෙනවායි මෙහිම තියෙනවා. ඒ නිසා අපි ඉතයි පිළි ප්‍රතිපත්ති ප්‍රකාශන කළ දෙයක් නෙවෙයි. අපි පිළිද අපි දැනට පහුගෙද අපේ ඉංජිනේරු සමුළුවට පත් කරා. ඒ ඉංජිනේරු සමුළුවේදී අපි වැදගත් ඉංජිනේරු ක්ෂේත්‍ර පහක ප්‍රතිපත්ති ප්‍රකාශන අපි පිළිපත් කරලා තිබෙනවා. ඊට කලින් අපි සංචාර පරමාන්ත පිළිබඳ අපි ප්‍රතිපත්ති ප්‍රකාශන පත් කරා. මේ 29 වෙනි ලංකාවේ කවුරුවත් කරලා නැති R&D පිළිබඳ ප්‍රතිපත්ති ඩෙවලොප්මන්ට් පිළිබඳ අපි සමුළුවක් පවත්වලා ඇසෙලා තිබෙනවා. මොකද අපි හිතන ලෝක ඉස්සරහට යන්නේ R&D මත. එක කාලයක් ලෝක ඉස්සරහට ගියා. වැඩිම කාලතෝප වෛද්‍යකාරය තමයි ලෝකේ පාලනය. ඊළඟ පහුගිය කාලේ ලෝකේ පාලනය කරේ වැඩිම මූල්‍ය බලය දෙන කෙනා පොලිස් ක්‍රීක් ජනපදයේ වෝල්ස් ක්‍රම ලෝකේ පාලනය. අද අපිට දෙන්න අලුත් අධ්‍යයනයකට එවලා තිනවා. ලෝක ඉස්සරහට පාලනය කරන වැඩිම තාක්ෂණ හිමිකරුවා. එයා තමයි ලෝක ඉස්සරහට පාලනය. ඒක එක්සත් ජනපදයේ තමන්ගේ අයවැය දීකරි තමන් එක්සත් ජනපදයේ පුත්තිලිකාංශයේ රාජ්‍ය ඒකතු වෙලා R&D සදා වෙන් කළ තන ඩොලර් බිලියන 500ක තලම. දීනේ R&D සඳහා අසාල වාවි කල්ච් එකක් උඩගෙන ගියා. යුනිවර්සිටි එක බලන්න පරීක්ෂණ ආයතන බලන්න එක වායි වල ඩොලර් බිලියන 15ක් වැය කළා තිනවා පරීක්ෂණ ආයතන. අපේ මුළු අපනයන ආදායම ඩොලර් බිලියන 12යි. R&D වාවි කල්ච් එකක් තිබුණ කොට නම්. එින්ද ලෝක ඉස්සරහට යන්නේ මේ නව පරීක්ෂණ නව උත්පාදනය හරහා තමයි ලෝක ඉස්සරහට යන්නේ. හැබැයි අපි විද්‍යා හා තාක්ෂණ මෙතන කවුද ලංකාවේ විද්‍යා හා තාක්ෂණ මම දැන්නේ. අපේ රටේ විද්‍යා හා තාක්ෂණ කියන්නේ අඩු සැලකිල්ලට වාදිනු තමයි. අපේ රටේ ලොකුම අමතක කියලා කියන්නේ මහමාර්ගයම. ඊළඟ ඇමති බවට පත් වෙන වරායම. ඊළඟ වරාය ඊළඟ ඇමති තෙල් ඇමති. හැබැයි අපේ රටේ විද්‍යා හා තාක්ෂණ මෙතනවරය කියන්නේ නොසැලකිල්ලට වාදිනකට අමාත්‍යවරය. වරාය ඇමතිකම ලැබෙනවා නම් ආ ජනාධිපතිතුමනි එයාට ලොකු සැලකිල්ලක්. විද්‍යා හා තාක්ෂණ මෙතනකම ලැබෙනවා නම් ජනාධිපතිගෙන් එයාට කැපිල්ල. හැබැයි ලෝක ගමන් කරන්නේ R&D. අපි මේ 29 වෙනිදා විශාල ලාංකීය විද්‍යාඥයන් ලෝකයේ ඒගොල්ලන්ට අපි ආරාධනා කළා තිබෙනවා. ඒ වගේම සමහර අය අපිට ඔන්ලයින් අර සම්බන්ධ වෙයි. සර සමුලක් අපි ලෑස්ති කරලා අපේ R&D පොලිසිය අපි මේ 29 වෙනිදා ගෙදක්වන්න සුදුසුකම්. ඒ පැත්ත. ඒකට එක එක ශේත්‍රවලට අපි ඉවෙන්ට් සදමි. ඒක එක එක ශේත්‍රවල ප්‍රතිපත්ති ප්‍රකාශන අපි ඉදිරිපත් කරනවා. නමුත් සමස්ත ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පොඩි දේශපාලන වැඩක් ඉලෙක්ෂන් එකට ඉට්ටු කරලා තමයි ඉදිරිපත් වෙන්නේ කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා මැතිවරණේ වෙනකොට අපි සමස්ත මැතිවරණ ප්‍රකාශන අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් අර එක එක සෙක්ටර් වයිස් වෙන වෙනම ශේත්‍රවලට අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශන දැන් ඉදිරිපත් කරමින් තියෙනවා.